දැන් අපි සූදානම් වෙන්නේ විනාඩි 15ක් පමණ කාලයක් සරල භාවනාවක් පුරුදු කරන්නයි. භාවනාව කරන්නේ කොහොමද කියන එක ගැන තේරුම් කරලා දෙන්න මම පුංචි උපමාවක් කියන්නම්. ඔබේ සිත කෝපයක දැමු වතුරට උපමා කළොත් භාවනා කිරීම කියලා කියන්නේ ඒ වතුර කෝපේ නිශ්චලව තබා ගැනීම. ඔබ වතුර කෝපය අතින් අරගෙන ඒක ඔසවගෙන නිශ්චලව හෙලවෙන්නේ නැතුව තියාගන්න උත්සාහ කරනවා කියලා හිතමු. ඔබ කොච්චර උත්සාහ කළත් ඒක නිශ්චලව තියාගන්න බෑ. අතින් උස්සගෙන ඉන්න තාක්කල් ඒ වතුර පොඩ්ඩක් හරි හෙලවෙනවාමයි. කොච්චර වෙලාවක් ඉතා හොඳින් අවධානය යොමු කරගෙන ලොකු වෙහසක් අරගෙන උත්සාහ කළත් කෝපය සෙලවෙනවාමයි. ගොඩක් අය භාවනා කරන්නේත් එහෙමයි. ඒ අය සිත එකතැනක නිශ්චලව තියාගෙන ඉන්න ගොඩක් ආසාවෙන් ලොකු උත්සාහයක් කරනවා. දැඩිව උත්සාහ කරනවා. ඒ තුලින් ඒ අයට ගොඩක්ම දුක් සහ බලාපොරොත්තු කඩවීම තමයි උපදින්නේ. මොකද තදින් වෑයම් කරන්න කරන්න හිතේ විසිරීම බලවත් වෙනවා මිසක් හිත එකඟ වෙන පැත්තට යොමු වෙනවා අඩුයි. ඒ නිසා භාවනා කළ යුතු ක්‍රමේ නම් අපි කලින් උපමාව සැලකිල්ලට ගත්තොත් වතුර කෝප්පේ උස්සගෙන ඉන්න එක නෙවෙයි. ඒක බිමින් තැබීමයි. වතුර කෝප්පේ බිමින් තැබුවට පස්සේ ඒක ඉතා හොඳින් සම්පූර්ණයෙන්ම නිශ්චල වෙනවා. හෙලවෙන්නේ නැහැ. ඒ සඳහා කිසිම උත්සාහයක් අවශ්‍ය නැහැ. එතකොට ඒ වතුර කෝප්පේ තියෙන ජලය හොඳින් නිශ්චලව තියෙනවා. අන්න ඒ විදිහටයි අපි භාවනාව කරන්න ඕනේ. ඔබේ හිත පැත්තකින් තියලා හිතේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න. ඔබේ කය පැත්තකින් තියලා කයේ වෙන දේවල් දිහා බලාගෙන ඉන්න. ඔබ ඒ හිත වේවා කය වේවා පාලනය කරන්න උත්සාහ කරන්න එපා. ඔබට දැනෙන වේදනාවන් වේවා ඔබට දැනෙන අපහසුකම් වේවා පාලනය කරන්න උත්සාහ කරන්න එපා. මේ මොහොතේ සිදුවෙන දේ ගැන ඉතාමත්ම හොඳින් අවධානෙන් බලාගෙන ඉන්න. ඒත් එක්ක සිතින් සටන් කරන්න එපා. ඒක ඔබට කරන්න පුළුවන් වුණොත් ඔබ භාවනා කරන්න දන්න කෙනෙක්. ඔබට කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔය ඉන්න තැන ඉඳලම ඇස් දෙක පියාගෙන වර්තමාන මොහොත තුළ හොඳින් සිහිය පවත්වමින් හොඳින් භාවනා වඩන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේදී අපේක්ෂා සියල්ල අතහැර දාන්න. ඔබ ඉන්න තැනම ඉන්න. කොහෙවත් යන්න ඕනේ නැහැ. ඉන්න තැනම නිශ්චල වෙලා වර්තමානයේ අත්දකින්න. එවිට ඔබේ සිත සාමය කරාම යාවේ. එකඟ බව කරාම යාවේ. ඔබේ හදවතේ ගැඹුරුම ස්ථානයේ ස්පර්ශ කරන්න ඔබට හැකි වේවි. අන්න එහිමයි භාවනා කරන්නේ. දැන් භාවනා කරන්න සූදානම් වෙන ඔබ පහසු ඉරියවකින් ඔබ ඉන්න තැනම වාඩි වෙන්න. ඔබ ඇස් පියාගන්න. මතක තියාගන්න මෙතන ඉඳලා විනාඩි 10ක් 15ක් යනකන් කිසිම දෙයක් ලබා ගන්න උත්සාහ කරන්න එපා. සමාධියක් වේවා සතුටක් වේවා සාමයක් වේවා ධානයක් වේවා මාර්ගඵලයක් වේවා කිසිම දෙයක් ලබා ගන්න උත්සාහ කරන්න එපා. සියලු උවමනාවන් අතහරින්න. ඔබ කොහේවත් යන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබ යමක් ලබා ගන්න උත්සාහ කරන්නේත් නැහැ. මේ මොහොතේ මෙතනම සතුටින් සාමයෙන් මෙතන සිදුවෙන දේ ගැන අවධානයෙන් ඉන්න ඉගෙන ගන්නවා. ඔබ මේ මොහොතේ අත්දකින්නේ කුමක්ද? ඔබට මගේ කටහඬ ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබට ඔබේ සිරුරේ නොයෙක් සංවේදන දැනෙනවා. සමහර විට කයේ නොයෙක් ස්ථානයන්ට අපහසුයක් දැනෙනවා ඇති. කයට හෝ හිතට දැනෙන අපහසුකම් පාලනය කරන්න යනවා වෙනුවට ඒවට ඒ විදිහටම පවතින ඉඩ දෙන්න. ඒත් එක්ක එකතු වෙන්න එපා. ඒ දේ අතාරින්න. වර්තමාන මොහොතේ
සිදුවෙන දේ ගැන සිහියෙන් ඉන්න. ඒවා කිසිම දෙයක් එක්ක සටන් කරන්න යන්න එපා. ඒ කිසිම දෙයකින් පැනලා යන්න හදන්නත් එපා. ඔබේ හදවතේ දොරටුව වර්තමානයේ සිදුවෙන යථාර්ථය කෙරෙහි විවර කරන්න. මේ පවතින මොහොතට මේ ගත වෙන මොහොතට ඔබේ අවධානය යොමු කරන්න. අතීතය අතාරින්න. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වර්තමානයත් එක්ක මිශ්‍ර කරගන්න එපා. අතීතේ මොනවා සිදු වුණත් දැන් ඒක වෙලා ඉවරයි. ඒක අපිට කොහොමටත් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒ ගැන හිත හිතා පසුතැවිතැවි සිටීමෙන් ඔබේ කාලය නාස්ති කරන්න එපා. අතීතය ගැන සිතිවිල්ලක් හිතේ ඇති වුණොත් ඒක අතීතය ගැන ඇතිවෙච්ච සිතිවිල්ලක් බව දැනගෙන වර්තමානයේ ඒන් ප්‍රයෝජනයක් නැති බව දැනගෙන එයා තාරින්න. අනාගතේ තාම උදා වෙලා නැහැ. මේ මොහොත තමයි ඔබේ අනාගතය නිර්මාණය කරන්නේ. වර්තමානයේ අප කරන කියන දේට අනුවයි අනාගතය නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඔබේ අනාගත සතුට සමෘද්ධිය වෙනුවෙන් ඇත්තෙන්ම යමක් කළ හැකි මොහොත මෙයයි. ඒ නිසා අනාගතය ගැන හිත හිත වද වෙන්න එපා. අනාගතය ගැන යම් සිතිවිල්ලක් ඊළඟට කරන්න තියෙන දෙයක් ගැන යම් සිතිවිල්ලක් ඔබේ හිතේ හටගත්තොත් ඒක අනාගතයට අයිති දෙයක් කියලා හිතලා බැහැර කරන්න. ඒත් එක්ක පැටලි පැටලි යන්න එපා. ඒත් එක්ක සටන් කරන්න එපා. අනාගතයත් අතහැරලා අතීතයත් අතහැරලා වර්තමාන මොහොත ගැන අවධානය යොමු කරන්න. දැන් ඉතාමත්ම හොඳින් ඔබේ කය පිළිබඳව අවධානය යොමු කරන්න. හරියට අර වතුර කෝප්පෙ පැත්තකින් තියලා වතුර කෝප්පෙ දිහා බලාගෙන ඉන්නවා වගේ. ඔබ බාහිරින් ඉඳලා බලන විදිහට ඔබේ ශරීරය පිහිටලා තිබෙන ආකාරය ගැන හොඳින් අවධානය යොමු කරන්න. ඔබ මේ මොහොතේ සිටින ඉරියව්ව ඔබට හොඳින් ප්‍රකට වේවි. ඔබේ අත් තිබෙන ආකාරය, කකුල් තිබෙන ආකාරය, කය තිබෙන ආකාරය ඉතාමත්ම හොඳින් ඔබට ප්‍රකට වේවි. දැන් ඉතා හොඳින් වර්තමානයේ ඔබේ කයේ සිදුවෙන දෙයට අවධානය යොමු කරන්න. ඔබ මේ මොහොතේ නොසෙල්වී සිටින්නේ. නමුත් ඔබට දැනේවි ඔබේ නාස්පුඩු අතර යම් සංවේදී බවක්. ඔබේ හුස්ම රැල්ල විටක ඉහළට ගමන් කරනවා. ඒ හුස්ම රැල්ල විටක පහළට ගමන් කරනවා. නාස්පුඩුවේ ඉදිරිපස ප්‍රදේශයෙන් ඔබට ඉතාම හොඳින් ඒ සංවේදී බව ප්‍රකට වේවි. ඒ පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්න. වර්තමානයේ ඔබේ කයේ ඔබේ නාස්පුඩු අතර සිදුවෙන දෙයයි මෙය. ඒ පිළිබඳවයි අපි සිත පවත්වන්නේ. හරියට
මුහුදු වෙරළක ඉන්න කෙනෙක් මුහුදු වෙරළේ ඉඳගෙන රළ ඉස්සරහට එනවා බලාගෙන ඉන්නවා ඒ රළම පිටුපසට යනවා බලාගෙන ඉන්නවා රළ ඉදිරියට එද්දී රළ ඉදිරියට එනවා කියලා දැනගන්නවා රළ පිටුපසට යද්දී රළ පිටුපසට යනවා කියලා දැනගන්නවා මුහුදු වෙරළේ ඉඳලා රළ දිහා බලාගෙන ඉන්න කෙනා ඒ රළට කිසි බලපෑමක් කරන්නේ නැහැ ඒ විදිහටම ඔබත් ඔබේ හුස්ම රැල්ල දෙස බලාගෙන ඉන්න ඔබේ හුස්ම රැල්ලට කිසි බලපෑමක් කරන්න එපා ඔබේ ස්වභාවික හුස්ම රැල්ලටම අවධානය යොමු කරන්න අතීතයත් අනාගතයත් අතහරින්න මේ මොහොතේම හොඳ අවධානයෙන් ඉන්න වෙන වෙන දේවල් ගැන හිතන එක අතහරින්න නිහඬව බලාගෙන ඉන්න නිහඬභාවයට ගරු කරන්න හොඳින් ඔබේ නාස්පුඩු අතර සිදුවෙන දේ අවධානයෙන් දකින්න සිත තමාටම කතා කරන එක නවත්වන්න භාවනාව ගැන වේවා අතීතය ගැන වේවා අනාගතය ගැන වේවා කාලය ගැන වේවා සිත නොයෙක් අදහස් දක්වාවි ඒ සියල්ල අතාරින්න කිසි දෙයක් හිතන්න එපා වර්තමාන මොහොතේම ඔබේ සිත පවත්වන්න මේ මොහොතේ ඔබේ නාස්පුඩු අතර සිදුවෙන දේ කෙරෙහි පමණක් ඔබේ අවධානය පවත්වන්න. ඒ තුලින් ඔබට පුදුමාකාර නිදහසක් දැනේවි.